සිරදනාටම ආයුබෝවන් SL ටියුටෝරියල් channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මම දනංජය සඳරුවා. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ලක්ෂ ගණන් මුදල් හොයන්න පුළුවන් NFT පාඨමාලාව සමග. ඔයාලා බලනවා ඇති ලක්ෂ ගණන් මුදල් හොයන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම හොයන්න පුළුවන්. ඉතින් මගේ අරමුණ තමයි මෙන්න මේ දැනුම ඔයාලට නොමිලේ ලබා දෙන එක. ඔයාලා බලනවා දැනට මාකට් එක තුන නැත්තම් දැනට ලංකාවේ රුපියල් 30000ක් 40000ක් ගන්නවා මෙන්න මේ වගේ පාඨමාලාවකට. ඉතින් මම කිසිදු මුදලක් ගන්නෙ නෑ. ඇයි මම මුදල් අය කරන්නේ නැතුව මේ වගේ දෙයක් කරන්න කියලා ඔයාලා බලනවා ඇති. ඒකට හේතුව තමයි මට අවශ්‍යයි ලංකාව තුල සල්ලි හොයන කට්ටිය බිහි කරන්න. නැත්තම් මුදල් හොයන කට්ටිය බිහි කරන්න. ඉතින් මට මේකට මුදලක් අය කරලා කරන්න නැති වෙන්න හේතුව තමයි මම දන්නවා මේක බලන බහුතරයක් පිරිසට මුදල් ලබා දෙන්න හැකියාවක් නෑ. ඒ වගේම යාලා සල්ලි හොයන්න ආසයි. ඉතින් අන්න ඒ අය වෙනුවෙන් තමයි මම නිර්මාණය කරලා තියෙන්නේ මම ඔයාලට ලක්ෂ ගණන් හොයන හැටි සම්පූර්ණ දැනුම මෙන්න මේ පාඩම් මාලාවේදී නැත්නම් මේ පාඨ මාලාවේදී ලබා දෙනවා. එන්න නොමිලේ හදාරන්න, නොමිලේ හදාරලා ලක්ෂ ගණන් හොයන්න. ඉතින් මේක ලක්ෂ ගණන් හොයනවද කියලා ඇහුවොත් ලංකාව තුල බහුතරයක් දෙනා දැන් මේකෙන් මුදල් උපයනවා ලක්ෂ ගණන් හොයනවා. මම ඒ ගැන සහතික වෙනවා. ඒ වගේම මට ඒ ගැන ඔප්පු කිරීමෙත් හැකියාව තියෙනවා. මේක මම කියන්න හේතුව අර හුඟ දෙනෙකුට ලංකාවේ තියෙන ඍණාත්මක සිතුවිලි. ඒ කියන්නේ ඇත්තටම මේකේ හොයන්න බැරිව ඇති මේ බොරුවට කියන්නේ මේ වගේ දේවල් තියෙන මට අන්න ඒ දේ මුලින්ම නැති කරන්න ඕනේ හින්දා තමයි මම කිව්වේ. ඇත්තටම මේකෙන් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියන එක. මේක බොරුවක් නෙවෙයි. 100%ක් ලක්ෂ ගණන් හොයන්න පුළුවන්. මේ NFT කියන්නේ අලුතින්ම ආපු දෙයක්. ඉතින් ඔයාලා පරක්කු වෙන්න එපා. මොකද මේකට අනිවාර්යයෙන්ම ඉදිරියට තවත් කට්ටිය එනවා. ඒක නිසා ඉක්මනට ඇවිල්ලා ඉගෙනගෙන ඔයත් මුදල් හොයන්න පටන් ගන්න. ඉතින් මම පුළුවන් තරම් ඉක්මනට මේ පාඨමාලාව අවසන් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සියලුම කරුණු දැනුම වලට ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු පාඩමට. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ තාමත් SL ටියුටෝරියල් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරලා නැත්නම් bell icon එක click කරන්න, මේ වගේ වටින කියන පාඨමාලාවන් පාඩම් දැනුම මග හැරෙන්නේ නැතුව බලන්න. හරි, අපි යමු පාඨමාලාවට. නැත්නම් අද තමයි පළවෙනි දවසේ මේ පාඨමාලාවේ ආරම්භය. මම මේකෙදි පැහැදිලි කරනවා ගොඩාක් වටින කියන දේවල් කිහිපයක්. අනිවාර්යයෙන්ම skip කරන්න නැතුව බලන්න, මොකද මේ දැනුම අවශ්‍යයි ඉස්සරහට යන්න නම්. හරි, NFT වලින් මුදල් උපයමු. මේක තමයි මගේ ප්‍රධාන මාතෘකාව සහ මේ පාඨමාලාව කරන්න නැත්නම් මේ පාඨමාලාව නොමිලේ අරන් එන්න හේතුව. ඒ තමයි ඔයාලා හැමෝම මේකට සහභාගී වෙන හැම දෙනෙක්ම මුදල් උපයන්න ඕනේ මේ හරහා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගෙන මෙන්න මේ පාඨමාලාවට සහභාගී වෙන්න. අපි මුලින්ම කතා කරමු මොනවද මේ NFT කියලා කියන්නේ. මේක මුලින්ම ඔයාලා දැනගන්න ඕනෙම දෙයක්. මොනවද මේ NFT කියලා කියන්නේ? Non fungible token. දැන් ඔයාලා දන්නවා මේ වෙනකොට ක්‍රිප්ටෝ කරන්සි ගැන දැනුම තියෙනවා නම් token කියන එක එහෙම ඔයාලා අහලා තියෙනවා මේ වෙනකොට. මොනවද token එකක් කියන්නේ දන්නවා වෙන්න පුළුවන්. ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි ගැන දැනුම නැත්තම් එන්න නොමිලේ ක්‍රිප්ටෝ කරන්සි ගැන දැනුම හොයන්න YouTube නාලිකාවක් තියෙනවා ක්‍රිප්ටෝ සිංහල කියලා. ඒකේ බින්දුවේ ඉඳලා කියන්නේ කිසිම දැනුමක් නැති කෙනෙකුට ක්‍රිප්ටෝ වලට ඇවිල්ලා ආයෝජනය කරලා මුදල් හොයන්න පුළුවන් ආකාරය ගැන සරලව කියලා දෙනවා. ඒ කියන්නේ රුපියල් 30-40000ක් වියදම් කරන්න අවශ්‍ය නැහැ, කෝස් කරන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණ කෝස් එකක් වලට නොමිලේ තියෙනවා මෙන්න මේ YouTube නාලිකාවේ. ඉතින් මේකේ link එකක් description එකේ දාන්නම්. ඒකත් මුලින්ම කියන්න ඕනේ විශේෂයෙන්ම, මොකද මම දන්නවා ලංකාව තුල බහුතරයක් දෙනා මුදල් වියදම් කරනවා කිසිම තේරුමක් නැතුව. ඉතින් අපිට නොමිලේ ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගන්න නොමිලේ ඉගෙන ගන්න එක තමයි මට කියන්න තියෙන්නේ. ඒකේ link එකත් මම description එකේ සඳහන් කරන්නම්. හරි, ක්‍රිප්ටෝ ගැන සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් දන්නවා මේ token එකක් කියන්නේ මොකක්ද කියලා. කියන්නේ ඔයාලා දන්නවා දැනට අපි මුදල් එක නැත්නම් ක්‍රිප්ටෝ ගැන සඳහන් කරොත් මම මේකට පොඩි පැහැදිලි කිරීමක් කියන්නම්. ක්‍රිප්ටෝ කියලා කියන්නේ ඔයාලා දන්නවා දැනට භාවිතා කරන මුදල් ඒකක. මම බලනවා දැනට භාවිතා කරන කියන්නේ මේ රුපියල්, කාසි, නෝට්ටු මේ වගේ භෞතික දේවල් නෙමෙයි, ඩිජිටල් තියෙන මුදල් ඒකක වලට තමයි අපි ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ. ඒ වගේම token එකක් නැත්තම් මෙන්න මෙතන තිනවා non fungible token කියන්නේ මොකද්ද කියලා බලන්න ඇති ඔයාලා. එතකොට මේකයි මේ ක්‍රිප්ටෝයි වෙනස් වෙන්නේ කොහොමද කියලා සරල අදහසක් දැනගත්තොත් ඔයාට මේ පිළිබඳ යම් කිසි තේරුමක් ගන්න පුළුවන්. ක්‍රිප්ටෝ token එකක් සහ මේ non fungible token එකක් අතර ඇති වෙනස මොකක්ද කියලා අපි මුලින්ම කතා කරමු. මුලින්ම කියන්න ඕනේ දැන් අපි ක්‍රිප්ටෝ කොයින් එකක් ගත්තොත් නැත්නම් ඒ token එකක් ගත්තොත් අපිට ටෝකන් ගණනාවක් තියෙනවනේ. අපි හිතමුකෝ කොයින් එකක් අරගෙන BTC කියලා නැත්නම් Bitcoin කියලා ගන්නවා. අපි ගන්නවා Bitcoin උදාහරණයකට. එතකොට හිතන්න
ඔයා ගාව බිට්කොයින් එකක් තියෙනවා මම ගාවත් බිට්කොයින් එකක් තියෙනවා එතකොට මෙන්න මේ බිට්කොයින් එකක අගය හිතන්නකෝ දැනට මාකට් එකේ දැන් අපි දන්නවා 43000යි කියලා හිතන්නකෝ එතකොට ඔයා ගාව තියෙන එකෙත් අගය කීයද 43000යි මම ගාව තියෙන ටෝකන් එකෙත් අගය කීයද 43000යි එහෙනම් මේ ක්‍රිප්ටෝ කොයින් එක නැත්නම් ක්‍රිප්ටෝ ටෝකන් එක අපි ගත්තොත් අගයන් සමානයි ටෝකන් කොච්චර තිබුණත් වැලියු එක එකයි අගය සමානයි ඒ කියන්නේ දැනට පවතින අගය හැම ටෝකන් එකටම එකම අගය තමයි තියෙන්නේ දැන් අගය සමානයි කියන්නේ ඔයා බලන ඇති අගය වෙනස් වෙන්නේ නැහැ කියන එක නේ මම මේ අදහස් කරන්නේ ඉල්ලුම සැපයුම අනුව අගය වෙනස් වෙනවා මම කියන්නේ ටෝකන් සියල්ලම එක හා සමානයි කියන එක මම හිතනවා ඔයාලට තේරුම් ගන්න ඇති කියලා කියන්නේ ටෝකන් වල අගය හැම එකකම සමානයි ඔයා ගාව බිට්කොයින් එකක් තිබුණත් ඒකේ වටිනාකමක් දැන් 43000යි නං මම ගාවත් බිට්කොයින් එකක් තිබ්බොත් 43000යි අනිවාර්යයෙන්ම තව යාළුවෙක් ගාව බිට්කොයින් එකක් තිබ්බත් ඒකේ වටිනාකමත් 43000යි එහෙනම් මේ ටෝකන් එකට ඒ කියන්නේ ක්‍රිප්ටෝ ටෝකන් එකක අගයන් සමානයි දැන් අපි ගත්තොත් එහි වැලියු එක නැත්තම් එහි දැනට තියෙන අගය හැම එකකම සමානයි හැම ටෝකන් එකටම එකම වැලියු එකක් තමයි තියෙන්නේ හැබැයි මෙන්න මේ NFT කියන ටෝකන් නිර්මාණය කරද්දී මෙන්න මේ ටෝකන් වල අගය එකින් එකට වෙනස්. හැම එකකටම එකම සමානක් වෙන්නේත් නැහැ. සහ මෙහි අගය දැන් අපි අර මේ කතා කරොත් මේකේ තියෙන දේ අනුව වෙනස් වෙනවා. ටෝකන් වලින් ටෝකන් වලට එහි අන්තර්ගත වෙන දේවල්, එකට භාවිතා කරලා තියෙන දේවල්, සායක ක්වොලිටි එක සහ විවිධ තවත් කරුණු දිනවා මේවත් මේවන් නිසා ඒවා වෙනස් වීමක් වෙනවා. සහ මේ ටෝකන් එකක් දැන් මගේ ළඟ තියෙන ටෝකන් එකක් සහ ඒ ආකාරයෙන්ම තියෙන තවත් ටෝකන් එකක අගය සමාන වෙන්නේ නැහැ. ටෝකන් වල වැලියු එක වෙනස්. මෙන්න මේ NFT කියන ටෝකන් වල මම දැන් මුලින්ම මේ වගේ දෙයක් කිව්වේ මේ වගේ යම්කිසි අවබෝධයක් ලබා ගන්න පොඩි දැනුමක් තිබ්බනම් ඇති මේ ගැන ඔයාලට ලොකු දැනුමක් අවශ්‍ය නැහැ මූලික වශයෙන්. මට මුලින්ම සදාන් කරන්න ඕනේ මෙන්න මේ දේ ගැන. ඒ වගේම ඊළඟ කරුණ තමයි දැනට NFT කියලා හුඟ දෙනෙක් හිතන් ඉන්නවා යම්කිසි රූපයක් නැත්නම් ඉමේජ් එකක්. එහෙමත් නැතිනම් කෙනෙක් හිතන් ඉන්නවා මේ ටෝකන් එකක් NFT ටෝකන් එකක් කියන්නේ රිලෙවෙක්ගේ මූණක්. මේ වගේ අර විවිධ දේවල් වලට නැත්නම් පික්සල් ආර්ට් එකක්. මේවා නේද NFT කියන්නේ කියලා රාමුවකට කොටු වෙලා ඉන්නවා. නැත්නම් හිතන් ඉන්නවා මේවා නේද NFT කියන්නේ. ඇත්තටම NFT කියලා කියන්නේ මේවා නෙවෙයි. මේ ඉමේජ් එකක් එහෙම නෙවෙයි. NFT කියලා කියන්නේ ඩිජිටල් වත්කම. ඩිජිටල් වැලියු එකක්. එහෙමත් නැතිනම් යම්කිසි ඩිජිටල් දෙයකට වටිනාකමක් ලබා දීලා තියනවා කියන එක තමයි මේ NFT ටෝකන් එකකින් අදහස් වෙන්නේ. එතකොට මේ අපි මේ කතා කරන දේ බ්ලොක්චේන් එකක තැන්පත් වෙලා නැත්නම් බ්ලොක්චේන් බේස් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේවා ගැන අපි ඉදිරියට කතා කරමු ටිකක් සංකීර්ණ මාතෘකාවෙද්දී මුලින්ම මේ වගේ ගැන ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. NFT කියලා කියන්නේ සාමාන්‍යව සරලව තේරුම් ගන්න ඕන දෙයක් තමයි. ඒ තමයි ඩිජිටල් තියෙන දෙයක අගයක් වැලියු එකක් ලබා දීමක්. එතකොට ඔයාලා වැරදියට අර්ථකථනය හිතන්නත් එපා නැත්නම් ඉමේජ් විතරක් NFT සමහර කට්ටිය කොටු වෙලා ඉන්නවා මේ NFT එකක් කියන්නේ ඉමේජ් එකක් වෙන්න ඕනේ. නැත්නම් NFT එකක් කියලා කියන්නේ ෆොටෝ එකක් රූප රාමුවක් මේ වගේ අදහසක් තියෙනවා. නෑ ඇත්තට මෙහෙම නෙවෙයි. අපිට NFT එකක් බවට පත් කරන්න පුළුවන් ඕනෑම ඩිජිටල් දෙයකට. ඒ කියන්නේ ඉමේජ් එකක් ගන්න පුළුවන්, වීඩියෝ එකක් ගන්න පුළුවන්, මියුසික් කණ්ඩ මේ වගේ විවිධ දේවල් ඩිජිටල් වශයෙන් තියෙන ඕනෑම දෙයක් NFT එකක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් මේ ගැන අනිවාර්යයෙන්ම අවබෝධයක් තියාගන්න, මේ ගැන සරල අවබෝධයක් තිබ්බොත් හොඳටම ප්‍රමාණවත්. හරි, අපි ඊළඟ මාතෘකාවට යමු. මේ හරහා මුදල් උපයන්න පුළුවන්ද? මේකත් විශේෂම කතා කරන්න ඕනේ මාතෘකාවක්. NFT එකක් හරහා මුදල් උපයන්න පුළුවන්ද? ඇත්තරම මේ හරහා මුදල් රූපයන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. මම මුලින්ම මේකට උත්තරේ ලබා දෙන්නම්. මුදල් අපිට හිතා ගන්නවත් බැරි තරම් හොයන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හොයන්න පුළුවන්. මට ඒ ගැන සහතික වෙන්න පුළුවන් සහ මට ඔයාලට ඕනේ නම් ඒ වට ඔයාලට සාධක පෙන්වන්න පුළුවන්. ඔප්පු කරලා වුණත් පෙන්වීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරමු මේ හරහා මුදල් රූපයන්න දෙන ක්‍රම මොනවද?
මේ NFT හරහා මුදල් උපයන්න තියෙන ක්‍රම මොනවද? හරි අපි මේ ගැන කතා කරමු. අපි කතා කරන්නේ දැන් NFT එකක් කියලා කියන්නේ ඩිජිටල් වත්කමක්. එතකොට මේ හරහා අපිට මුදල් උපයන්න පුළුවන් ක්‍රම මොනවද? අපි මුල ඉඳලම කතා කරමු. පළවෙනිම දේ තමයි ඔයාලා දන්නවා මේ NFT එකක් බවට පත් වෙන්නේ මොකක්ද? NFT එකක් බවට පත් වෙන්නේ ඩිජිටල් තියෙන දෙයක්. वाला दकीन ग्राफिक डिजाइन उदाहरण रिलवे बंदुरे नाटाम पेंडे जके मोके इमेज मेन मे इमेज कपी कथा कर इमेज ऐ मैं वीडियो एका म्यूसिका सिंधुआ मेवागे परगणक आश्रय डिजिटल वशन तीन देवा मेन मे ඕනෑම දෙයක් නිර්මාණය කරලා ඒ නිර්මාණය කරන දේ විකුණලා අපිට මුදල් හොයන්න පුළුවන්. හැබැයි ඒ අපි විකුණන්නේ NFT එකක් නෙමෙයි, ටෝකන් එකක් නෙමෙයි. අපි විකුණන්නේ ඩිජිටල් තියෙන දෙයක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා ග්‍රැෆික් ඩිසයින කෙනෙක් නම් ඔයාට පුළුවන් විවිධ ග්‍රැෆික් ඩිසයින් නිර්මාණය කරලා ඒවා මුලින්ම විකුණන්න පුළුවන්. NFT බාට පත් කරලා නෙමෙයි NFT එකක් බාට පත් කරන්න කෙනෙකුට ලබා දෙන්න පුළුවන්. වාට එක ලබා දීලා මුදල් උපයන්න පුළුවන්. තේරුම් ගන්න මම කියපු දේ. එතකොට ඔයා වීඩියෝ එඩිටින් කරන කෙනෙක් නම් ඔයාට වීඩියෝ එකක් ලබා දීලා මුදල් හොයන්න පුළුවන්. එහෙනම් අපිට මුදල් හොයන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. NFT එකක් බවට පත් කරන්න ඩිජිටල් දෙයක් විකුණන්න පුළුවන්. ඒ කියන්නේ සරලම අදහස තමයි තාම NFT එකක් බවට පත් වෙලා නැහැ, ඩිජිටල් මොන හරි දෙයක් අපිට විකුණන්න පුළුවන්. ඒක මිලදී ගන්න කෙනා NFT එකක් බවට පත් කරලා එයා විකුණන්න තමයි ඒක මිලදී ගන්නෙ. හරි, එහෙනම් සරලම දෙයක් ඔයාලට මේ NFT එකක් නිර්මාණය කරන්න මේවට මොනවද ඕනේ වෙන්නේ, මොන තාක්ෂණයේද මේ ගැන දැනුමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට මුදල් හොයන්න පුළුවන්. डिजिटल देवालिकुण मेनमे NFT क्रियावल अदाल डिजिटल वस्तु डिजिटल वस्तु निर्माण डिजिटल देवाल निर्माण मुदल पुलवा पलवेम क्रमे सह एक लुकुनम कवाश्यमेंट अट पुलवा मेनमे डिजिटल देवाल NFT वलट बट पत्र पुलवा මේ ඩිජිටල් තියෙන දේවල් ටෝකන් එකක් බවට පත් කරනවා. නන් ෆන්ජිබල් ටෝකන් එකක් බවට පත් කරනවා. NFT එකක් බවට පත් කරනවා. මෙන්න මේ පත් කරන ක්‍රියාවලිය කරලා, ඒ කියන්නේ NFT එකක් බවට පත් කරලා ඩිජිටල් දෙයක් NFT එකක් බවට පත් කරලා වාට මුදල් උපයන්න පුළුවන්. ඒ කියන්නේ ඒක විකුණන්නේ නෑ ඔයා. හැබැයි මේ ඩිජිටල් දෙයක් NFT එකක් බවට පත් කරනවා. ඒ ක්‍රියාවලිය කරලා මුදල් උපයන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ක්‍රමයක් දෙනවා. ඒ තමයි ඔයාට පුළුවන් මෙන්න මේ නිර්මාණය කරපු NFT නැත්තම් ඩිජිටල් තියෙන දෙයක් NFT බවට පත් කරලා ඒ NFT එක විකුණලා ඔයාට මුදල් හොයන්න පුළුවන්. NFT එක විකුණලා ඔයාට මුදල් හිවීමේ හැකියාව තියෙනවා. ඊළඟට තවත් ක්‍රමයක් දෙනවා. ඒ තමයි මෙන්න මේ විකුණන්න දාපු NFT තියෙනවනේ, ඉවගෙන් හොඳ ප්‍රොජෙක්ට් අඳුරගෙන හොඳ NFT මිලදී අරගෙන මිල වැඩි වෙනකොට විකුණන්නත් පුළුවන් ඔයාලට. මිල වැඩි වුණාම විකුණන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රම වලින් ඔයාලට කැමති ක්‍රමයකින් මුදල් උපයන්න පුළුවන්. මම නම් කියන්නේ මේ හතරම පාවිච්චි කරන්න කියලා. ඒ වගේම මෙන්න මේ හරහා මේ හතරම කරන්න. ඒ කියන්නේ NFT බවට පත් කරන්න කලින් ඩිජිටල් දේවල් නිර්මාණය කරන්න ඕනේ. මෙන්න මේ ඩිජිටල් දේවල් නිර්මාණය කිරීම, ඊළඟට ඒ නිර්මාණය කරපු ඩිජිටල් දේ NFT ටෝකන් එක බවට පත් කිරීම, ඊළඟට මෙන්න මේ පත් කරපු NFT ටෝකන් එක මාකට් එකකට භාවිත වෙන එකට මාකට් එකක් කරා විකුණන්න, වෙළඳපොළක් කරා විකුණන්න, ඊළඟට මෙන්න මේ විකුණන හොඳ ප්‍රොජෙක්ට් තියෙනවා නම් ඒ වගේ හොඳ දේවල් අපි අරගෙන තියාගෙන ඉඳලා පසු කාලීනව විකුණලා ප්‍රතිලාභයක් ලබා ගන්න, මෙන්න මේ හතරම කරන්න දැනුමක් අවශ්‍ය වෙනවා. මේක ආවට ගියාට කරන්න බෑ. සාමාන්‍ය පොඩි පොඩි දේවල් කරන්න පුළුවන්. හැබැයි මේක අනිවාර්යයෙන්ම ඉගෙනගෙන කරන්න ඕනේ දෙයක්.
ඒක නිසා මතක තියාගන්න මෙන්න මේවා ඉගෙන ගන්න ඕනේ. ඔයා බලන ඇති මොනවද ඉගෙන ගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මම මෙහෙම කතා කරන්න. මෙන්න මේ ක්‍රියාවලියට වැදගත් වෙන්නේ මොකක්ද? මේ NFT එකකට වැදගත් වෙන්නේ මොකක්ද? මේකට වැදගත් වෙනවා හොඳ හැකියාවක් තිබීම. ක්‍රියේටිවිටි. ඒ කියන්නේ ඔයාට නිර්මාණය කිරීමේ හොඳ ශක්තියක් තියෙනු මේ ඕනෑම දෙයක්. डिजिटल वशन तीन देवा निर्माण के लिए हम हेकिट अनिवार्यम सार्थक पुलवा इवागे मेहम निर्माण करपमणी NFT विकिन मे सद वाट सोशल मीडिया वगे प्लेटफॉर्म भाविता कर मेके अगय इवागे मेके वटिनाकमक पेहदली करोनी मे सदा बहुत वशं भाविता करना ट्वीट भाविता करना टेलीग्राम भाविता करना तब सोशल मीडिया प्लेटफॉर्म भाविता करना මෙන්න මේවා භාවිතා කරලා මේවට වැලියු එකක් ඇඩ් කර ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ මේ ට්‍රෙන්ඩ් වෙන ටොපික් මොනවද? මොනවද ට්‍රෙන්ඩ් වෙන්නේ? මොනවදද විශේෂ දේවල් මේ කට්ටිය හොයන? ඒ වගේම අත්‍තරම මේවට ඇඩ් කරන්න පුළුවන් වැලියුස් මොනවද? මේ වගේ විවිධ දේවල් ගැන හොයන්න ඕනේ. එතකොට තමයි මේකෙන් සාර්ථකත්වයටම යන්න පුළුවන් වෙන්නේ. එව කරන්න අපිට පුළුවන් සාමාන්‍ය මේක ඇත්තම අර අමාරු කාර්යයක් නෙමෙයි අපිට සාමාන්‍ය මෙන්න මේ දේවල් ගැන මේ මේ NFT සමග අපිට පොඩි කාලයක් ගත කරා නම් අපිට ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මෙන්න මේ YouTube නාලිකාරහ කතා කරනවා මෙන්න මේ වගේ දේවල් ගැන. ඒ තමයි NFT නිර්මාණ කරන ගැනම කතා කරනවා. මොබයිල් ෆෝන් භාවිතාවෙන් NFT නිර්මාණය කරන්න පුළුවන්ද? මුගද දෙනකොට දෙන ගැටලුව. කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මොබයිල් ෆෝන් එකකින් ඩිජිටල් දෙයක් නිර්මාණය කරන්න බැරිද? පුළුවන්. එහෙනම් NFT නිර්මාණය කරන්න පුළුවන්. හරි. එහෙනම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න පරිගණක භාවිතයෙන් NFT නිර්මාණය කරන්න පුළුවන්ද? මම මේ NFT එකටම නේ මම මෙතනදී කතා කරන්නේ. මම මුලින්ම කතා කරන්නේ මේ ඩිජිටල් දේවල්. ඒත් කරන්න පුළුවන්. පරිගණකේනොත් කරන්න පුළුවන්. දුරකථනයකනොත් කරන්න පුළුවන්. දුරකථනය කියන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයකින් Apple දුරකථනයකින් මෙන්න මේ දේවල් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් මතක තියාගන්න ඔයාට අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන සම්පත් තියෙනවා. එහෙනම් එකතු වෙන්න අපි අනිවාර්යයෙන්ම සාර්ථක වෙමු. ඉතින් ඒක තමයි මට මේ මුලින්ම මේ පාඩමේදී ඔයාලට කතා කරන්න ඕනේ උනේ. මම හිතනවා දැන් ඔයාලා යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් මම මේක අර සරලව ඔයාලට මේ විදිහට කතා කරන්න හේතු උනේ මම එකවර සංකීර්ණ ක්‍රමයකට යන්න කැමති නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම අපි ගමනක් යමු. ඒ වගේම මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. දැන් ලංකාව තුළ මම දකින දෙයක් තමයි බහුතරයක් දෙනා දැන් මේ වගේ මම වීඩියෝ එකක් ගේන්නත් හිතුවේ ඒක තමයි මේ අපි මේක තව කෙනෙකුට කියලා දෙන්න හොඳ නැහැ. තව කෙනෙක් මේක දැනගත්තොත් ඌත් සල්ලි හොයනවා. එතකොට අපිට තමයි chance එක නැති වෙන්නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැරදි අදහස් තියනවා නම් අයින් කරගන්න. මොකද එහෙම මේ දැනුම නැත්තම් තමයි අපිට තනක් නැති වෙන්නේ. ඔබ බලන ඇති මේ මම මොකද්ද මේ කියන්න යන්නේ කියලා. ඒකට හේතුව තමයි ලංකාව කියන වගේ රටක මේක සියලුම දෙනා කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මේ හරහා ලොකු ඉල්ලුමක් බිහි වෙලා තියෙනවා. සැපයුම අවශ්‍ය තරම් අපිට දෙන්න පුළුවන්. අපේ ලංකාවේ සේරම දෙනා මේක කරත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ මේ බහුතරයක් දෙනා නිවැරදි ක්‍රමයට නෙවෙයි වැරදි ක්‍රමයට කරොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වෙන්නේ කොහොමද කියලා බලනවා ඇති. සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි කතා කරමු මුලින්ම ෆ්‍රීලෑන්සින් ගැන. ඒ කියන්නේ අපිට පුළුවන් අපි මේ නිර්මාණය කරන ඕනෑම දෙයක් ලෝගෝ වෙන්න පුළුවන් නැත්නම් NFT වලට අවශ්‍ය ඩිජිටල් දේවල් වෙන්න පුළුවන් මේ ඕනෑම දෙයක් විකුණන්න පුළුවන් අපිට ෆ්‍රීලෑන්සර් කෙනෙක් වෙලා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ස්වාධීන විකුණුම් කරුවෙක් වෙලා අපිට අවශ්‍ය විදිහට අපිට ඕන වෙලාවට වැඩ කරලා විවිධ ප්ලැට්ෆෝම් තියෙනවා. ෆයිබර් තියෙනවා, අප්වර්ක් තියෙනවා, ෆ්‍රීලෑන්සින් තියෙනවා, මේ වගේ ගොඩක් සයිට් තියෙනවා. මෙන්න මේවා හරහා අපිට මුදල් හොයන්න පුළුවන්. ඔයා දන්නවද රටවල් තියෙනවා බ්ලැක් ලිස්ට් වෙන. ඒ කියන්නේ මේ රට නුසුදුසුයි කියලා මිලදී ගැනීම කරන කට්ටිය තීරණය කරන රටවල් තියෙනවා. එයාලා කැමති නෑ මේ 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 රටේ මිලදී ගන්න. හේතුව ඒ රටවල් නිවැරදි ක්‍රමයට නෙමෙයි මේ දේවල් සපයන්නේ. එහෙනම් දැනුම නැත්තම් තමා මේ වගේ වෙන්නේ. ඉතින් ලංකාව මේ වගේ රටක් නෙවෙයි. ලංකාවේ හොඳ නිර්මාණකරුවන් ඉන්නවා. අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එයාලා ඉහළ මට්ටමක ඉන්නවා. ඉතින් එයාලා විල්ලන කට්ටියේ ඉන්නවා. ඉතින් මේ වගේ වෙන්න ඕනේ හැමෝම දෙනා. ඉතින් ඉගෙනගෙන දෙයක් කරන එකෙන් අපිටත් ඇත්තටම වාසි. මොකද
හොඳ දැනුමක් තියෙන කට්ටිය බිහි වුණාන් පස්සේ දැන් හිතන්නකෝ ශ්‍රී ලංකාව කියලා ශ්‍රී ලංකාවේ දැන් හොඳ නිර්මාණ කරන කට්ටිය ඉන්නවා එයාලා හොඳට ඒ දේ සපේනවා එතකොට දැන් හිතන්නකෝ ඇමරිකාවේ කෙනෙක් ඇවිල්ලා දෙයක් මිලදී ගන්නවා එතකොට එයා ලංකාව ගැන ආ මේ ලංකාවේ මේ හොඳයිනේ එයා හතර ලංකාවේ හතර පහ දිනක් බලනවා මේ විදිහට ආ ලංකාවේ සේරම හොඳයිනේ එතකොට මොකද්ද ලංකාව කියන එක හොඳයි කියන මට්ටමට එනවා එතකොට ලංකාවේ කට්ටියන්ට මේ වැඩ ගැනීමට නැත්තම් මේ වගේ දේවල් කරලා මුදල් හොයන්න අමාරු වෙන්නේ නැහැ. ඇයි ලංකාවට තියෙන හොඳ තැන. ලංකාවේ ඉන්නේ සොපිරි කට්ටිය. මේ වගේ දෙනවා. ඒ හින්දා මතක තියාගන්න ඔයාලගේ දැනුමක් තියෙනවා නම් ඒක ෂෙයා කරන්න. මොකද අපි මේ තරඟ කරන්නේ මේ චූටි ප්‍රදේශයක නෙවෙයි නැත්තම් පොඩි මිලදී ගැනීම කරුවන් ඉන්න මේ ශේෂ්ත්‍රවල නෙවෙයි. एक मतक दुमाकन लबा दिन वाट पुलवाण मे दीवना यूट्यूब नालिकावकर हकरा पुलवाण सोशल मीडिया वाली मे दीवा शेयाक्रे अभी मे वगे दीवा करना मे वे दिन अनिवार्य मे वगे दया शेयाकिरी मेन पवा आट लभ्यमे अभी दया कम हदवतीम दिन अभी पेतरी वाइक मम विश्वास कर मम हित वाला विश्वास करना अनिवार्य मेक मुदल लंका विशेष मुदल विविध राटवल ඉතින් ඒ විදියට බිහි වුණොත් බැරි වෙලාවත් ලංකාව තුලත් කට්ටිය ලංකාවත් අර මම කියපු ක්‍රමයට වෙන්නේ නැහැ කියන්නේ අර ලංකාව හොඳයි කියන මට්ටමේ නැහැ. එහෙම වුණොත් මේක සියලුම දෙනාට බලපානවා. ඉතින් මම හිතනවා මම කියපු දේවල් ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් සමහර දේවල් මේ NFT වලට අදාළ නොවන දේවලුත් තියෙන පුළුවන්. හැබැයි මේ ශේෂ්ත්‍රයට අදාළ දේවල්. ඉතින් ඒක නිසා තමයි මම මේක ගැන සඳහන් කරේ. ඉතින් මේ වැඩේක මම මෙතනින් නවත්තනවා. ඊළඟට අපි කතා කරමු NFT නිර්මාණ කරණය ගැන බින්දුවේ ඉඳලා කියලා දෙනවා ඕනෑම කෙනෙකුට සහභාගී වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක යම් කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා අනිවාර්යයෙන්ම දැනුමක් ලැබුණා නම් කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. වීඩියෝ එක ෂෙයා කරන්න, subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. ගිහලා නම් ඊළඟ videos එක්ක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.